මිල මුදල් යනවා. හරි අනිත් එක තමා තමන්ගේ ලෙඩක් හොඳ වුණාම මිල මුදල් යාන වාහන මංගාවට ගේන්න එපා. ඔගොල්ලන්ගේ ලෙඩක් හොඳ වුණොත් මගෙන් කිසිම හේතුව මට වාල දෙයක් මොකුත් දෙන්න එපා. මට පෙන්වන්න බෑ මට දෙයක් දෙන්න આવුත් කවුරු හරි. මට ඌමන දෙය මට අනිකම්ම හම්බෙන එකක් අම්මලා. මමයි දන්නේ. මට දැන් හිතුනොත් මෙහෙම එකක් ඕන කියලා ඒක වෙනවමයි. ඒක වළක්වන්න මේ තුන් ලෝකෙ කෙනෙක් නැහැ. ඒක මම හොඳටම දන්නවා. අවබෝධයෙන් දන්නවා. ඒ හින්දා කිසිම හේතුවක් මත මට උඹලා කිසි දෙයක් ගේන්න එපා. මට ඌමන දෙය නියතයෙන්ම ලැබෙනවා අම්මලා. ඒකෙන්ද මට කිසිම දෙයක් උඹලා ගේන්න එපා. යාන වාහන එපා. මට යාන වාහන ඕන වුණොත් ඒක නිකම්ම මට ගන්න හම්බෙනවා අම්මලා. මට ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය සියලු මුදල් කැරකිලා ඉන්නේ මං ගාවට අම්මලා. කොහොමද එන්නේ කියලා තොපි දන්නෙත් නෑ. මම දන්නවා මේ තාක් මං කිසිම කෙනෙක් එහෙම අරගෙනත් නෑ අම්මලා. මේ තාක්කේ කෝටි පහවල් මෙතන දෙන්න යන්නේ අම්මලා. කෝටි නෙමෙයි ලෝකේ ලොකුම ජනාධිපතිලා බලන ડોක්ටර් එනවා. යාගේ දරුවා හොඳ වෙනවා. මගෙන් බෙල්ල කඩවෙච්ච දරුවා හොඳ වෙනවා. ඔය වගේ බණ්ඩලද මත දෙන්නේ. මේ වගේ 5000 මෙන්න මේ වගේ බණ්ඩලයක් කියලා තමයි මට කිව්ව. ඇත්ත පොරුත් දන්නේ නෑ. හරිද? එහෙනම් ඇත්ත ලෝක. 5000 ලොකෝ මේ වගේ බණ්ඩලයක් කොච්චරක් තියෙන්නේ නැද්ද බං? ඕමන් ජාතිකෙන් මෙතන හොඳ වෙනවා බං. එක කණක් ඇහෙන්නේ නැවෙන අනිත් කණ යන්තම් ඇහෙන්නේ. දවස් 3කින් මගෙන් හොඳටම හොඳ වෙලා යනවා. ඒ ඕමන් රට බලා යන්න යති මට අතෙන්ද කියන ලංකාවේ තියෙන ලොකුම වාහනේ අරන් දෙන්න යයි පුතයි කතා කරනවා. ඈ එයාලා දන්නේ නැහැ එයාලා ඇවිල්ලා තින්නේ දා දවල් හැමදාම වගේ දවල් වගේ ඇවිල්ලා තින්නේ මෙතන. ඒකයි මං ගැන මමයි දන්නේ. තොපෙන් මට එපා. මගෙන් දෙයක් ගනියක් මං ඇවිල්ලා ඉන්නේ මේ දෙන්න. තොපෙන් ගන්න මං ඇවිල්ලා නෑ. මම ඇවිල්ලා ඉන්නේ තොපිට දෙන්නම් මිස. ඉතින් පුළුවන් නම් හරි දේ ගනිල්ලා වෙදකමින් තොපේ ලෙඩක් හොඳනකට වඩා ප්‍රබලයි විස්මිතයි. මම මෙච්චර කියපු දේ තුල දිනවා මහා දෙයක්. පුළුවන් නම් ඒව අවදි කර ගනිල්ලා ඒක ගන්න නම් තොපේ මතක ගබඩාව අවදි කරගෙන එන්න ඕන මිස. මතක කාලේ දකින්න ඕන එන්න අපි ඒ කාලේ සෙල්ලම් කරලා ලස්සනට සතුටින් හිටියා. අපි හොඳ හයියාත්තිය තිබ්බා හිතේ අයිය තිබ්බා. අන්න එතනින් දැකලා මෙතනට එනකොට අම්මේ දාත ෂෝක් එකුණු බලනත් පේනවා මේවා. ඉතින් ඔයින් යා මං කතා කරන්නේ නෑ. පළක් නෑ මින් යා කතා කරොත්. තමන්ගේ ලෙඩක් හොඳයි නම් එහා පැත්තේ පොතක් තියනවා ලියපල්ලා. මං ඉල්ලන්න ඔච්චරයි. මේක උඹලගෙන් ඉල්ලි ඔච්චරයි. නමුත් උඹලට ඒකත් දෙන්න බැරි જાතියකට මම වෙදකම් කරන්නේ අම්මේ දාත. උඹලගෙන් ඇහුවොත් කියනවා ඌ අපි කැමතියි කියලා. උඹලගේ ලෙඩක් හොඳ වුණොත් මෙහා පැත්තේ පොතක් තියනවා ලියන්න කැමතිද? කැමතියි. ඔව් නේද? මේක අපල්ලා බං මං අවුරුදු 6ක් මෙතන ඉන්නේ එකේ. බල අද දවස් විතරයි වෙන්න පුළුවන් මං ගාවට එන්නේ. නමුත් මේ කවුරුදු 6ක් මෙහෙම කට්ටියක් එක හිටපු එකේ. ඒ හැම අවස්ථාවකම මම ඉල්ලුවේ ඔබලගේ ලෙඩක් හොඳ වෙනවොත් මේ පොතේ ලියපල්ලා කියන එක විතරයි. නමුත් ලෙඩේ හොඳ වෙනකොට හොරෙන්ම මාරු වෙලා යනවා තමයි බං මං හැමදාම දකින්නේ. මේ කන්නඩ දැම්මත් පේන්නේ නැති අත වලට මේ ලස්සනට පෙන්නලා යනවා කන්නඩ නැතුව. දොස්තර මහතුරු කියලා තියෙනවා ඔපරේෂන් නේ මොනා කරත් මේ කන් අත්වන්න බෑ කියලා අවුරුදු 10 15 මේ කන් ඇහිලා අවුරුදු විතුවල් තියව කන් ඇහිලා ඊට පස්සේ ඇහෙන්නේ නැති යන කන් වලට හොඳ කරන්න බෑ කියලා සම්මත කරලා පැත්තකට දාපු කන් මෙතන හොඳ වී යනවා. ඒ තොරෙන්ම යනවා. ඇමරිකාවෙත් බෑ කියන ඒවා මේ හොඳ වෙද්දී අම්මේ තාත්තේ නැවත ඇමරිකාව යනවා. එහි ගිහිල්ලා බැරුවා. එනවා අන්තිම මොහොතේ නැවත හොඳ වෙලා යනවා ඇමරිකාවටම. පිළිකාවක් ඇමරිකාවේ වෙදකම් කළ කම්මෙක් එනවා. එනකොට මෙතන කණ්ඩ බෑ කට අරගන්න බෑ. පළවෙනි පාර එතකම් කරන් ගියාට පස්සේ මේ අම්මා බට්ටියක් කාලා තිනවා. හතරවෙනි පාරෙද්දී මාර්ගමෙන් කියලා තිනවා දැන් පිළිකාව නැහැ කියලා. නැවත ඒ අම්මා යනවා ඇමරිකාවම. මේ මෑතකුණේ වැඩි කල් නැහැ. ඉතින් ඔය ටියා මං කියන්නේ අම්මේ තාත්තේ තොපි හර්ධේ ගණියව් ගත්තොත් කාටද? නොගත්තොත් ඒක තමයි. ඉතින් මට කරන්න දෙයක් නැහැ අම්මේ තාත්තේ. මම දන්න දේ මං හරියට කරනවා. උඹලගා ඉල්ලා අනිත් එක අම්මේ තාත්තේ නැවතත් කියන්නේ කයි ලෙඩක් හොඳ වුණොත් මිල මුදල් යානවා නම් මංගාවට ගේන්න එපා මට පෙන්වන්න බෑ කියන උංගා. නැවතත් කියන්නේ මේ මගේ හිත ගැන මමයි දන්නේ. මට එපාම වෙනවා ඒක. එතකොට මගෙන් උඹලට බැනුමක් එන්න කියන උඹලා බලාපොරොත්තු නොවෙන දේක් ඒ වෙලාවට වෙනවා. උඹලා මට දෙයක් දෙන්න ඇවිල්ලා මගෙන් බැනුම් අහන්න හරියනවද බං? ආ තේරුම් ගන්න ඉල්ලා. පුළුවන් නම් බැයි නම් මට ඒත් කරන්න දෙයක් නැහැ. අනිත් එක තමයි ඕගොල්ලෝ රටේ ලෝක ලොකු පුජ්‍යලෝ මෙතන ඉන්න පුළුවන්. ලොකු ලොකු අය ඉන්න පුළුවන් ප්‍රභූවරු කියන ඔය කාලකන්නේ අපතේ ඉන්න පුළුවන්. මට වැඩක් නැහැ. තොපි අනුන්ට ලොකු වුණාට මට තොපි එකක් ලොකු නැහැ. තොපි තොපිට ලොකු වුණාට මට තොපි ලොකු නැහැ. මට මේ සියල්ලෝ එකයි. මොකද මාත් තොපි වගේ එකෙක් ඉඳා මම බය නැතුව දන්නවා මට තොපි. තොපිට වඩා මල් ලොකුත් නැහැ මට වඩා තොපි ලොකුත් නැහැ තමයි මගේ දැක්ම. ඉන්හා මගේ නැහැ දැකීම. ඒ හින්දා උඹලා මව ආගෙන ඉන්නව නම් නැහැ අපි ලොකුයි කියලා උඹලගේ ලොකුකම් මත බලන තැන් මේ මව්පොලේ ඕන තරම් තියනවාද? පඳුරු ගණන් අස්සේ තියනවාද? ප්‍රමුඛතා මත ලොකු ලොකු අයට ප්‍රමුඛතා මත බලන තැන් නැද්ද බං?
අං ඒ වගේ තැනකට කියලා තමන්ගේ කාර්ය කරගනින්නලා මෙතනට එන්න එපා. අනිත් එක තමයි ඕගොල්ලන්ගේ ලෙඩක් වඳුනා මම මේ තාත්තේ වැඳුම් පිඳුම් එපා මට. මේ මං ඇවිල්ලා නෑ උඹලගේ වැඳුම් පිඳුම් ගන්න නෙමෙයි මේ ඇන්නේ. මේ ඔළුව හදාගෙන නිදි මරාගෙන කල්පනා කර කර මේ ඔළුව හදාගෙන මම උඹට මෙතෙන්ට එන්න යම් මේ තාත්තේ උඹලගේ වැඳුම් පිඳුම් අරන් යන්න නෙමෙයි. උඹලගේ පින් අරන් යන්නත් නෙමෙයි. මට තොපේ පින් එපා. ඒක තියාගන්න යා තොපි ගාවම. ඈ ලෙඩක් වඳුනා මං ගාඩෙන්න බෑ විද මාත පින් පින් ගාගෙන. ඈ තොපි පින් කියන්නේ මොකද්දවත් කියන්නේ නැතර ඔය කතා කරන්නේ. බොරුවට නිකන් මූලිකාට පින් පින් කියනවා. පින් කියලා තොප මොනවද දෙන්නේ මට? මොනවද තියෙන්නේ තොපි ගාව? තොපි දන්නවද තියනවද නැද්ද කියලාවත්? තල්ලි තියනවනේ රුපියල් 20ක් ඒක දන්නවා. තේ කප් බිව රුපියල් 20ක් දීලා තව 80ක් හරි ඉතුරු තියනවා කියලා. දන්නවද නැද්ද බං? දන්නවා. ඒතර පින් ගැන දැනගෙන තොපි ඔය කියන්නේ. අර එදා පටන් මේකම එනවා. ඕක තමයි මේ වෙලා තියෙන්නේ. ඈ පින පව හඳුන ගනිල්ලා හැම වෙලාවෙම සිත ප්‍රබෝධමත් තියාගන්න උත්සාහ කරපල්ලා. තමන්ගේ සිත ප්‍රීතියෙන් ප්‍රබෝධයෙන් ගත කරන්න තමන්ට ලැබෙන සීවි භූතිය විස්මිතයි.